Hi friends, welcome back to Ultimate Gaming Scott channel. Team friends, ఆల్రెడీ గనవే అద బస్ సిమ్యులేటర్ 2023 పొడి ట్రిక్ ఒకలంట బైక్ రన్ నేతువ يعني කිසිම బస్ యాప్ బైక్ రన్ නැතුව ప్లే කරන විදිය ඒකත් ඇවිල්ලා කැරියර් මූඩ් එකෙත් පුළුවන් මල්ටි ප්ලේයර් මූඩ් එකටත් පුළුවන් විදිහේ ක්‍රමයක්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒකට කරන්න දෙන්නේ මෙච්චරයි. දැන් අපි උදාහරණයකට බලුවොත් ඉතින් කෑෂ් වලටම දීලා තියෙන අන්තිම බස් එක. ඉතින් අපි ඒක ඉස්සලාම කැරියර් මූඩ් එකට ගිහලා තෝරගන්න ඕන. ෆස්ට් ඔකලන් කැරියර් මූඩ් එක ක්ලික් කරගන්න. ඔකලන් කැමතිම බස් එක මොකක්ද කියලා තෝරගන්න. ඉතින් මම තෝරගත්තා ආටිකියුලේටඩ් බස් එක. ඉතින් මේ බස් එක අනිවාර්යයෙන් ලංකාවේ සල්ලි වලට ගන්නවා නම් 2650ක් ගෙවන්න ඕනේ. බට් මේ බස් එකම මම කිසිම බයි එකක් කරන්නේ නැතුව බස් එක ඔයාලට පුළුවන් මොඩ් ඇප් එකක්වත් කිසිම දෙයක් දාන්න නැතුව මොඩ් ඇප් එකක්වත් දාන්න නැතුව ඔයාලට පුළුවන් මේක ෆෝන් එකෙන්ම ඒ කියන්නේ මේ ඇප් ගේම් ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ඇප් එකෙන්ම ෆ්‍රී එකේ පදින්න කොහොමද කියලා පෙන්වන්නයි හදන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේකයි ඔයාලා දැන් චූස් කරලා තියෙන්නේ. හරිද මෙතන තියෙනවා LKR 2600. එතන නැතුව ඔකලම් බැක් එක ඔබන්න. ඊට පස්සේ බැක් එක ක්ලික් කරලා ඉවර පස්සේ දැන් ඔයගලම් චූස් කරලා තියෙනවා බස් එක. හරිද ඊට පස්සේ යන්න කෙලින්ම ගෑරේජ් එකට. දැන් ගෑරේජ් එකට ගියාම ෆ්‍රෙන්ඩ්ස් ඔකලන්ට මොඩිෆයි කරන්න කස්ටමයිස් කරන්න පුළුවන් බස් එක. එහෙම කරන්න වෙනක් කරන්නත් පුළුවන්. එහෙම නොකර ඔකලන් නෙක්ස්ට් එකට යන්න. එහෙනම් නෙක්ස්ට් එකට ගියාම ඔකලන්ට මැප් එක දෙනවා. මැප් එකෙන් ඔකලන් කැමති මැප් එකක් චූස් කරගෙන පදින්න පුළුවන්. ඉතින් මම සෙන්ට් පීටර්බර්ග් තෝරගත්තා. ඉතින් ඒක සෙලෙක්ට් කරා. ඉතින් පළවෙනි රූට් එක මම සෙලෙක්ට් කරගන්නම් ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න සෙලෙක්ට් කරා. දැන් ඔකලන්ට ඩ්‍රයිවර්ව දාන්න පුළුවන් නැත්නම් ඔගලන්ගේ මේකින් යන්නත් පුළුවන්. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඒ බස් එක මම අරගෙන තියෙන්නේ දැන් මල්ටි කැරියර් මූඩ් එකේ ප්ලේ කරන්න. ඉතින් ඔයාලට විතරක් නෙමෙයි ෆ්‍රෙන්ඩ්ස් ඔක ඔයාලට ඒ ට්‍රික් එකම දීලා මල්ටිප්ලේ මූඩ් එකටත් ඔගලන්ට ප්ලේ කරන්න පුළුවන්. මල්ටිප්ලේ මූඩ් එකට කොහමද ඔකලම් ප්ලේ කරන්නේ කියලා පෙන්නන්නම්. ඉතින් පොඩ්ඩක් ඉතින් ඉවසන්න මල්ටිප්ලේ මූඩ් එකටත් කොහමද ඔගලන්ට ප්ලේ කරන්න පුළුවන් වෙන්නේ කියලා මම හරිය ආකාරව පෙන්නන්නම්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ ඔන්න ඔගලා ඉතින් මේ බස් එක ඔගලන්ට ලෙවල් 10 අනිවාර්යෙන් ලෙවල් 10 ප්ලේ කරන්න මේ බස් එක උමනා වෙනවා. චොකලා රුපියල් 2650ක් දීලා බයි කරලා ප්ලේ කරනවාද එහෙම නැත්නම් ඔකලන් ෆ්‍රී එකේ ප්ලේ කරනවාද කියන එක ඔකලන්ට තීරණය කරන්න වෙනවා. ඉතින් ඔකලන්ට පුළුවන් ඉතින් ෆ්‍රී එකෙත් ප්ලේ කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔකලන්ට පුළුවන් කෙලින්ම බයි කරලා ප්ලේ කරන්න. මොකද 10 වෙනි රූට් එකට කියන්නේ හැම මැප් එකේම 10 10 වෙනි රූට් එකට මේ බස් එක අනිවාර්යෙන් උමනයි. ඉතින් මේ බස් එක නැතුව අනිවාර්යෙන් ඔකලන්ට 10 වෙනි රූට් එක ඉවර කරන්න බෑ. ඒක තමයි ඇත්තම සිටුවේෂන් එක ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේ ට්‍රික්ස් එක ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මමත් මේක ඇවිල්ලා ගේම් එක ඇතුළෙන්ම තමයි හොයාගත්තේ. ඉතින් කිසිම වීඩියෝයක් බලලත් නැහැ. කිසිම වීඩියෝයක් අතර මේකේ රිලීස් වෙලා නැහැ මේ ට්‍රික්ස් එක ගැන. ඉතින් මම නිකන් ගෑරේජ් එකට ගිහිල්ලා මේ බස් එක අරගෙන යනකොට නෙක්ස්ට් කරපු ගමන් මට ඉබේම ආවා. ඉතින් එහෙම තමයි මමත් මේක හොයාගත්තේ. ඉතින් ඒක මම ඔයගලන්ට ඉතින් මම දාන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒ ෆ්‍රෙන්ඩ්ස් මල්ටිප්ලේ මූඩ් එකටත් ඉතින් මේ විදිහම තමයි ඉතින් ඔයගලන්ට චූස් කරගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහටම තමයි චූස් කරගන්න ඕනේ. එහෙම නැතුව මේක ප්ලේ කරන්න බෑ. ඉතින් එක ක්‍රමයකින්ම තමයි ඉතින් මේ සිටුේෂන් එක තියෙන්නේ. දෙකම ඔයගලන්ට යූස් කරන්න කැරියර් මූඩ් එක චූස් කරලා ගෑරේජ් එකට ගිහිල්ලා කරනවා වගේම තමයි
මල්ටිප්ලේ මූඩ් එක චූස් කරලා ගැරජ් එකට ගිහිල්ලා ප්ලේ කරන එක. අපි දැන් කැරියර් මූඩ් එක ඒ විදිහට චූස් කරා. මම ඔයගලන්ට මල්ටිප්ලේ මූඩ් එකත් ප්ලේ කරන විදිහ පෙන්වන්නම්. ඉතින් මේ විදිහට මේ බස් එක විතරක් නෙමෙයි ඔයගලන්ට දීලා තියෙන සියලුම බස්, ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ඉලෙක්ට්‍රික් බස්, ගෝල්ඩ් අරගෙන ගන්න පුළුවන් බස්, ඒ සියලුම බස් ඉතින් ඔයාලට ප්ලේ කරන්න පුළුවන් වෙනවා. මේ කැලින්ම පුළුවන් වෙනවා ෆ්‍රී එකේ. ඒ විදියට ගියොත් ඔයාලට ෆ්‍රී එකේ පුළුවන්. එහෙම නැතුව නම් බෑ. ජවාලර පේන ඇති කිසිම බයියන්නතුව ඔන්න බස් එක ප්ලේ කරලා මිෂන්යකුත් ඉවර කරා. අපි බලමු මේකේ නෙක්ස්ට් එක දිගටම ප්ලේ කරන්න පුළුවන්ද කියලා. දැන් මේක නෙක්ස්ට් දුන්නාම නෙක්ස්ට් එකට ගිහිල්ලා අපිට ප්ලේ කරන්න පුළුවන්, එම ප්ලේ කරන්න පුළුවන්ද කියලා බලමු. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මම ඇඩ් බලන්න. ඇඩ් බලනවා ඔයගලන්ට වැඩිපුර සල්ලි හොයන්න පුළුවන්. ඔන්න නෝ තැන්ක්ස් එක දුන්නා. දැන් රූට් එක නෙක්ස් රූට් එක වැටෙනවා. ඔව් ෆ්‍රෙන්ඩ්ස්, නෙක්ස් රූට් එකත් ඔගලන්ට රූට් 10ම ඔගලන්ට ෆ්‍රී එකේ එක දිගට එකම බස් එකෙන් ප්ලේ කරන්න පුළුවන්. නමුත් ඔගලා ඉලෙක්ට්‍රික් බස් එකක් හෝ හයිබ්‍රිඩ් බස් එකක් හෝ නෝමල් බස් එකක් අරගෙන ප්ලේ කරනවා නම් ෆ්‍රෙන්ඩ්ස්, අනිවාර්යෙන් 10 වෙනි රූට් එකට ඔගලන්ට සිද්ධ වෙනවා බස් එක චේන්ජ් කරගන්න. බස් එක චේන්ජ් කරගන්න කියන්නේ බස් එක සම්පූර්ණයෙන්ම මේ බස් එක, ඒ කියන්නේ ආටිකියුලේටඩ් බස් එක අනිවාර්යෙන් ඉල්ලනවා. ඒක නිසා ඔගලන් ප්ලේ කරනකොට මල්ටිප්ලේ ගන්නවා නම් අනිවාර්යෙන් ඔගලන් මේ බස් එකම යූස් කරගෙන ප්ලේ කරන්න. මල්ටිප්ලේ ඉවර වෙනකම්ම ඔගලන්ට ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි කස්ටමයිස් බයි කරන්න තු කස්ටමයිස් කරන්න බැරි කමක් නැහැ. බයි කරන්න තු ඕන තරම් ඔගලන්ට කස්ටමයිස් කරලා බස් එක ඩිසයින් හදලා ලස්සන්ට ප්ලේ කරන්න පුළුවන්. බස් එක බයි කරන්න අවශ්‍යත් නැහැ. ඒ ප්ලේ ඩිසයින් කරා කියලා ඒක නැති වෙන්නෙත් නැහැ ඔයගලන්ට. ඒ මොහොතෙම ඔයගලන්ට දිගටම ඒ විදිහට තියාගෙන ප්ලේ කරන්න පුළුවන්. සමහරක් විට අලුත් අප්ඩේට් එකකින් මේක වෙනස් වෙන්න ඉඩ තියෙනවා මේ ට්‍රික් එක. එහෙම නැත්නම් ඒක ඉදිරියේ අප්ඩේට් ආවත් දිගටම තියෙන්නත් පුළුවන්. සමහරකට අප්ඩේට් આવොත් වෙනස් වෙන, ඒ කියන්නේ මේ ට්‍රික් එක නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒකට ඉස්සෙල්ලා ඔයගලා ලෙවල් 10, ඒ කියන්නේ රූට් 10 එක ඉවර කළා නැත්නම් ටග් ගාලා මේ ට්‍රික් එක යූස් කරගෙන ඉක්මනින්ම ලෙවල් 10 එක රූට් 10 එක ඔයගලා ෆිනිෂ් කරගන්න. අපි බලමු මල්ටිප්ලේ මූඩ් එකත් ප්ලේ කරන්න පුළුවන්ද කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් බලන්න යන්නේ මල්ටිප්ලේ මූඩ් එකත් මේ බස් එකෙම ප්ලේ කරන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. ඉතින් ඒකට ක්‍රමය තමයි ඔන්න මල්ටිප්ලේ මූඩ් එකට ගියා. එතකොටත් ඒක නෙක්ස් කරන්න බෑ, බයි කරන්න ඕනේ. ආයි බැක් එකට ගියා, ආයි ගැරේජ් එකට ගියා. ඊට පස්සේ නෙක්ස්ට් එක දුන්නා. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් ඉතින් නෙක්ස්ට් එක දුන්නට පස්සේ ඔයගලන්ට වෙල්කම් ටු මල්ටිප්ලේ මූඩ් එක වැටෙනවා. ඔන්න වෙල්කම් මල්ටිප්ලේ මූඩ් එකට වැටෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඔයගලන්ට තියෙන කනෙක්ට් එක කරන්න. කනෙක්ට් කරා ඔයාලා කැමති කන්ට්‍රි එක චූස් කරගෙන. මම ඒෂියා චූස් කරගත්තා. ඉතින් ජොයින් රැන්ඩම් ක්‍රේට් රූට් ඔන්නම වැටෙනවා. ඉතින් ක්‍රේට් රූට් එක දෙන්නම් මම නිකමට. ඔයාලගේ යාළුවෙක් එක්ක ප්ලේ කරන්න පුළුවන්. සැන් ෆ්‍රැන්සිස්කෝ දුන්නා. රූට් 1 එකේ ඉඳලාම දෙනවා. ස්ටාර්ටින් නයිට් මූඩ් එක දැම්මා. මැක්ස් ප්ලේ 10, ඕකේ කමන්න 5 දාලා තිනවා. 5 දෙනයි පුළුවන් මැක්ස් දාන්න. ඉතින් කට්ටිය ජොයින් වෙගෙන ඉන්නවා, ඩිස්කනෙක්ට් වෙනවා, ජොයින් වෙනවා. අපි ඩිස්කනෙක්ට් ජොයින් වෙනකම් බලමු. ඔන්න එක්කනේ ජොයින් වුණා ෆ්‍රෙන්ඩ්ස්. අපි ගිහිල්ලා බලමු මොකද්ද ප්ලේ කරන්න පුළුවන්ද, වර්ක් කරනවද නැද්ද කියලා. නොයිස්
ඔන්න ෆ්‍රෙන්ස් ඉතින් මල්ටිප්ලේ මූඩ් එකත් ඔගලන්ට පුළුවන් ප්ලේ කරන්න ෆ්‍රෙන්ස්. ඔන්න ඉතින් බස් එක තියෙනවා, තව යාළුවෙක් එක්ක වුණත් හරි ගහන්න පුළුවන්. ඔන්න ට්‍රික් එක මම ඔගලන්ට චූස් කරලා තියෙන්නේ, ඔගලන්ටත් මේ විදියට ට්‍රික් එක යූස් කරලා ප්ලේ කිරීමට පුළුවන් වෙනවා ෆ්‍රෙන්ස්. ඉතින් මල්ටිප්ලේ මූඩ් එක එක දිගටම ඔයාලට මේ වීඩියෝ එකට කැමති නම් ෆ්‍රෙන්ඩ්ස් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා, බෙල් බටන් එකත් ක්ලික් කරන්න. ඉතින් වීඩියෝ එකේ මොනාරි අඩුපාඩු තියෙනවා නම් ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යෙන් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා කියන්න වීඩියෝ එකේ අඩුපාඩු මොනාරි කියලා. එනවාලා හැමෝටම සුබ දවසක් ෆ්‍රෙන්ඩ්ස්.